ඉන්දියා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා ඊයේ පස්වරුවේ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමු වුණා. IIT Open Day September 7 ගාල්ල September 9 කුරුණෑගල මෙම හමුවට ඊළඟේ තමිල් අරසු පක්ෂය වෙනුවෙන් එම්.එස්. සුමන්දිරන් එස්. ශ්‍රීධරන් සමග ටෙලෝ සංවිධානයේ සෙල්ලම් අරික්කලනාදන් ප්ලොට් සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සිල්වරාසා ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියා. Tamil Pudu word parlor and Demala Pudu Apexiki with Ripakirim Gatirne again, Mesaka Chavata Sahapa given Samarai Pedricala. Pradan, Ikanatawa Katina Apexiki could a Sahai Yutukin, Mate Apiadas Palakala. Ituma, Riju Kisivak Prakashikali Nehe. Namut, Devala Janatawagi, Seat, Attak Chanda Timunat, a Pradan Apexikin, Atra Tiranat Makataragate, Tamat Balapan, Bava Ituma Pitaku, Dinan Apexika Tirnek and Chanda, Bavate Patin, Pulu and Bava Kiwa, Emunisa, Ubasiludina, Ekangavi, Eka Mateka Yane. අවශ්‍ය බව එතුමා කිව්වා. ඊට පස්සේ උපාය මාර්ගිකව ඡන්ද කඩන්නේ නැතුව එක කණ්ඩායමක් ලෙස ගමන් කළා නම් ගොඩක් දේවල් දිනා ගන්න පුළුවන් කියලා අපිට පොදුවේ කිව්වා. වාක්කල් දන් මෙම සාකච්ඡාවට සහභාගී වූ සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා අද යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළ කරුණු මේ. අපි ඡන්දේ පාවිච්චි කළ යුතු බව ඔහු අපිට දැනුම් දුන්නා. අපේක්ෂකයෙකු ෆෙඩරල් ක්‍රමයක් යටතේ විවස්සා සංශෝධනයක් ගේනවා නම් ඒ ගැන අපිට සලකා බලන්න පුළුවන් බව අපි ඔහුට දැනුම් දුන්නා. තමන්ට අවශ්‍ය පුද්ගලෙක් බලයට ගෙන ඒමේ අවශ්‍යතාවය ඉන්දියාවට තියෙනවා. ඒක කරන්නේ චීනයේ පාලනය කිරීමේ අවශ්‍යතාවයේ මත තමන්ට කැමති කෙනෙක්ට බලය ගේන්න ඉන්දියාව උත්සාහ දරනවා. පොදු අපේක්ෂක කියව පත් කරලා තියෙන සියලු දෙනා ඉන්දියාවේ නියෝජිතයෝ කියන එක පැහැදිලිව අපි කියනවා. ඉන්දියා තානාක විරම්බි තමිල් මක්කලෙ ගින්ද්‍රේ සූලලේ ඉලංගේ. මේ අතර ඉන්දියා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව පිළිබඳව එහිදී සාකච්ඡා කළ බබයි. ඉන්දියා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා අද පෙරවරුවේ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාද හමු වුණා. මෙම හමුවට විජිත හේරත් මන්ත්‍රීවරයාද සහභාගී වූ අතර එහිදී සාකච්ඡා කළ කරුණු අනාවරණය වන්නේ නැහැ. ඉන්දියා ජාතික ආරක්ෂක උපදේශකවරයා සමග ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද හමුවේ සාකච්ඡා කර තිබෙනවා. පැයකමාරකට ආසන්න කාලයක් දෙරට අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. මේ අතර ඉන්දියා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා මනෝ ගණේෂන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් උත් දෙමළ ප්‍රගතිශීලී සංධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද හමු වුණා. එතුමගේ ආරාධනෙන් අපි අද සාකච්ඡාවට සහභාගී වුණා. ආර්ථික වශයෙන් ලංකාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ ඩොලර් බිලියන 4ක් අපිට දීලා අපිව ආරක්ෂා කළේ ඉන්දියාව කියන එක අපි එතුමට මතක් කරලා දුන්නා. එතුමත් ඒ සිහිපත් කළා. මෙවැනි සහයෝගයේ ඉදිරියටත් ලබා දෙන බව එතුම මතක් කළා. කවුරුන් බලයට ආවත් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බවත් දෙරට ජාතික ආරක්ෂාව සහ යහපාලනයේ එකිනෙකට බැඳී තිබෙන බවත් ඔහු කියා සිටියා. මේ අතර ශ්‍රී ලංකාව ඉන්දියාව බංග්ලාදේශය මාලදිවෙන් හා මොරිෂස් රාජ්‍ය ඇතුළත් කොළඹ ආරක්ෂක සමුළුවට අයත් සමාජික රටවල ලේකම් කාර්යාලයක් පිහිටුවීමේ ප්‍රඥප්තිය හා අවබෝධතා ගිවිසුමටත් අද කොළඹදී අත්සන් තැබුණා. අද පස්වරුවේ ගිවිසුමට අත්සන් තැබීම සිදු වූයේ ජනාධිපති කාර්යාලයේදී. ජනාධිපති දුර අපේක්ෂකීන් සමග සටන 11 වෙනිදා බදාදා ආචාර්ය විජේදාස රාජපක්ෂ 12 වෙනිදා බ්‍රහස්පතින්දා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 13 වෙනිදා සිකුරාදා නාමල් රාජපක්ෂ 14 වෙනිදා සෙනසුරාදා අනුර කුමාර දිසානායක රාත්‍රී 10:30ට සිරස ටීවී හා ටීවී 1 ඔස්සේ